කෘෂි ජෛව විවිධත්වෙන් අණු වන වටිනා පළතුරු ජාන සම්පත් වලින් සපිරි ගර්ම කලාපීය රටක් වන ශ්‍රී ලංකාව තුල විවිධ පළතුරු විශේෂ 100කට වඩා ව්‍යාප්තව පවතිනවා. අඹ, කෙසෙල්, අන්නාසි, පැපුල්, රඹුටන් ආදී ප්‍රධාන පළතුරු භෝග වැඩි දියුණු කළ තාක්ෂණ ක්‍රමවේදයන් යටතේ වාණිජ වශයෙන් වගා කරනු ලබනවා. මෙම ප්‍රධාන පළතුරු භෝගයන්ට අමතරව වටිනා පෝෂණීය අගයන් සහිත අපේ සංස්කෘතික හා සමාජීය ක්‍රියාවලියන් වලදී විශාල ලෙස වැදගත් වන පළතුරු භෝග රාශියක් දේශීයව දකින්න පුළුවන්. දැනට ආර්ථික වශයෙන් වැදගත් වන පළතුරු වගේම ඌණ භාවිත පළතුරුත් අප පෝෂණ අවශ්‍යතා සපුරා ලීමේදී වැදගත් තැනක් උසුලනවා. ආහාර තාක්ෂණයේ දියුණුවත් සමගම මෙම ඌණ භාවිත පළතුරු විවිධ වූ පෝෂණීය අගයන්ගෙන් අනුන වන අතර ඖෂධීය ගුණයන්ගෙන් පොහොසත් බවත් තහවුරු කර තිබෙනවා. මෙවැනි පළතුරු භෝග භාවිත කර වාණිජ වටිනාකමක් ඇති ඖෂධ පවා නිෂ්පාදනය කරනවා. එමෙන්ම විවිධාකාරයේ අගය එකතු කරන ලද ආහාර පාන ආදියද නිෂ්පාදනය කිරීමේ හැකියාව හඳුනාගෙන එම හැකියාවන් තුලින් නව කර්මාන්ත බිහි වෙමින් තිබෙනවා. වර්තමාන මිනිසාගේ අවිවේකී ජීවන රටාවත් ආර්ථිකව ලාභදායී වගා ක්‍රම උදෙසා බිහි වී ඇති කෘෂි රසායන මත පදනම් වූ භෝග වගාවනුත් නිසා උද්ගත වී ඇති අහිතකර තත්ත්වයන් තුලදී ආහාර හා පෝෂණ සුරක්ෂිතතාවය පිළිබඳව ගැටලු මතුවේ හැකි. සෞඛ්‍ය සම්පන්න බව උදෙසාත් රටේ ආර්ථික සංවර්ධනයේ උදෙසාත් දේශීය තත්ත්වයන්ට මනා ලෙස හැඩ ගැසුණු රට තුල ඇති 100කට වඩා පළතුරු විශේෂ වලින් ලබාගත හැකි මෙහෙය ඉමහත්. තෙත් අතරමැදි කලාප තුල අප රටේ ගෙවතු වගාවක් ලෙස පහසුවෙන් වගා කළ හැකි භෝගයක් තමයි හින්නාරා. එය වර්තමානයේ වන විට වියලි කලාපය තුලත් වාණිජ වගාවක් ලෙස වගා කළ හැකි භෝගයක් ලෙස හඳුනා ගනිමින් තිබෙනවා. හින්නාරම් වගාව පිළිබඳව තාක්ෂණික තොරතුරු සොයා බැලීමේදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ අගනකොළ පැලැස්ස මාංශහ තෙල් භෝග පරිශන හා සංවර්ධන මධ්‍යස්ථානය වියලි කලාපය තුල නාරං වගාව පවත්වාගෙන යාම පිළිබඳ පරිශන සිදු කරමින් පවතිනවා. එහි සාර්ථක ප්‍රතිඵල අත්කර ගනිමින් සිටිනවා. අතර අපි මේ ඉන්නේ අපේ පරිශන මධ්‍යස්ථානයේ තිබෙන දොඩම් පිළිබඳව පරිශන උද්‍යානයේ. එවැගේම හින්නාරං කියන අපේ රටට ආවේනික වූ ටැන්ජරින් දර්ශ පිළිබඳව පරිශන සිදු කරන ස්ථානයක්. මෙහි විවිධ පළාත් වලින් විවිධ ප්‍රදේශ වලින් එක්රැස් කරන ලද එම දර්ශ විශාල ප්‍රමාණයක ස්ථාපිත කරලා අපි පරිශන උද්‍යානය පිහිටවලා තිබෙනවා. එවැගේම ඉතා හොඳින් නඩත්තු කරමින් පවතිනවා. එහි තිබෙන අසුණු ලබා ගන්න අවස්ථාවේ වගාවක තමයි අපි දැන් මේ සිටින්නේ. මෙතන සිදු කරන කාර්යය තමයි අපිට ආවේනික වූ මේ කුඩා නාරං වර්ගය, එහෙම නැත්නම් හින්නාරං වර්ගය ආනයනික බේබි නාරං වෙනුවට ආදේශකයක් විදිහට ලංකාවට හඳුන්වලා දීලා ප්‍රභේද සහ තාක්ෂණයක් ලබා දීලා ගොවීන්ට වගා කිරීමට අවශ්‍ය උපදෙස් ඒ මඟ පෙන්වීම සිදු කරමින් ආනයන ආදේශකයක් විදිහට මේ භෝගය ශ්‍රී ලංකාව තුළ වැඩි දියුණු කරමින් රටට විදේශ විනිමය ඉතිරි කිරීමත් ආදායම් ලබා ගැනීමත් රටේ සංවර්ධනයට අවශ්‍ය කටයුතු සිදු කිරීම තමයි ඇත්තරම මෙම ස්ථානයේ පරිශ්‍රණය සිදු කිරීම. ඒතර මෙහි දර්ශ විෂය 100කට අධික ප්‍රමාණයක් තිබෙනවා. මේ සියලුම දර්ශ ගුණණය කරලා ඒ වගේම එක වර්ගයකින් කිහිපයක් බැගින් ස්ථාපිත කරලා ඒවා පිළිබඳව දීර්ඝ කාලීන පරිශ්‍රණයක් සිදු කරනවා. මේ වෙන විට මෙම පරිශ්‍රණ වගාවට වසර 8ක පමණ කාලයක් ගත වෙලා තිබෙනවා. මේ වසර 8ක කාලය තුළ අවශ්‍ය දත්ත නිරතුරුව ලබා ගැනීමෙන් ඒවා පිළිබඳව විශ්ලේෂණය කරමින් ප්‍රභේදයක් ලබා දීමටත් ගොවීන්ට අවශ්‍ය තාක්ෂණය ලබා දීමටත් ඒ වගේම රෝග පරිබෝධ පාලනය සහ උසස් අසුන් ලබා ගැනීමත් ඒවායි කළමනාකරණයට අවශ්‍ය පරිශ්‍රණ කාර්යයන් සිදු කිරීමක් ඒ කටයුතු වලට සම්බන්ධ සංවර්ධන කාර්යයන් සිදු කිරීමක් සිදු කරමින් පවතිනවා. මේ ජුනි ජුලි මාස ඒ වගේම අගෝස්තු මාසයේ දක්වා
ප්‍රධාන අසුන් වාරයේ මේ ප්‍රදේශයට අදාළ වගාව ලැබෙනවා. ඊට අමතරව මෙම වගාව හොඳින් නඩත්තු කරමින් ජල සම්පාදනය සිදු කරමින් පවතින නිසා අපිට අසුන් වාර කිහිපයක් ලබා ගන්නත් පුළුවන්. ගොවින්ටත් ඒක අවස්ථාවක් තිබෙනවා. සාමාන්‍ය වෙසදීම වගා කරනවට වඩා හොඳ කළමනාකරණය සහිතව ජලය සහ අවශ්‍ය පෝෂණය ලබා දෙමින් හොඳ කප්පාදුවක් සිදු කරමින් ශාක හොඳින් පවත්වා ගත්තොත් අපිට අසුන් වාර ගණනාවක් ලබාගෙන හොඳ ආදායමක් හොඳ ලාභයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම හින්නාරං කියන මේ ශ්‍රී ලංකන් ටැන්ජරින් ලංකාවේ ප්‍රචලිත කිරීම මගින් ප්‍රභේදයක් සහ තාක්ෂණයේ හඳුනා දීම මගින් අනාගතයේදී අපිට රටේ අවශ්‍යතාවයට අවශ්‍ය නාරං අස්වැන්න ලැබෙනවා. ඊට අමතරව විදේශ වලින් ගේන ප්‍රමාණය අඩු කරලා අපිට ඩොලර් ඉතුරු කර ගැනීමට හැකියාව තිබෙනවා. ඒ නිසා මේක සුවිශාල සහ වැදගත්කමක් සහිත පර්යේෂණයක්. මෙහි ප්‍රතිඵල අනුව රටට විශාල දායකත්වයක් ප්‍රතිඵලයක් ගොවින්ට විශාල සහනයක් ලබා දීමේ හැකියාව තිබෙනවා. හොඳ සාර්ථක වගාවක් සඳහා හොඳින් හිරුවෙලිය වැටෙන ස්ථානයක් තෝරා ගත යුතුයි. තද පස් තට්ටු හෝ බොරළු තට්ටු වලින් තොර මනා ලෙස ජල වහනයක් සහිත මීටර් 2ක් පමණ ගැඹුරු සැහැල්ලු ලෝම පස වඩාත් සුදුසුයි. අඩු වායුගෝලීය තෙතමනය වගේම මල් හට ගැනීම උත්තේජනය සඳහා මාස 1-2ක් පමණ වියලි කාලයක් පැවතීම හා පල මෝරණ අවස්ථාවේ වියලි කාල ගුණයක් පැවතීම වඩාත් සුදුසුයි. වගාව සඳහා භූමිය සැකසීමේදී පස සෝදායාම වැළැක්වීම සඳහා අවශ්‍ය පාංශු සංරක්ෂණ ක්‍රම තෝරා ගන්න. සාමාන්‍යයෙන් වගා භූමියක් සකස් කරන්නේ මීටර් 4න් 4 පරතර සහිතවයි. එහෙත් ඔබ කෘෂි යාන්ත්‍රීකරණයට හෝ වාණිජ වගාවට යන්නේ නම් මීටර් 6 4 පරතරයට වගාව සකසා ගත යුතුයි. ඔබේ වගා භූමියේ වලවල් සකස් කර ගැනීමේදී වගා භූමිය සැහැල්ලු පසක නම් සෙන්ටිමීටර් 60 60 60 ප්‍රමාණයට වලවල් සකසා ගන්න. එහෙත් ඔබේ වගා භූමිය තද පසක නම් මීටර් 1 1 1 ප්‍රමාණයට වලවල් සකස් කරගත හැකි. පැල සිටුවීමට සති 2කට පමණ පෙර කපාගත් වලවල් මතුපිට පස් සහ කාබනික පොහොර මිශ්‍රණයකින් පුරවා හොඳින් තැන්පත් වීමට සති 2ක් පමණ තැබිය යුතුය. නිසිලෙස නිසි පරතරයට සැකසූ වලේ මැද කුඩා වලක් සාදා පැලය සිටවන්න. සිටුවීමට පෙර පොලිතින් බෑගේ ඉවත් කර මුදුන් මුල දඟර ගැසී තිබේ නම් එම කොටස් කපා ඉවත් කරගත යුතුය. ඔබේ වගාවට ඔබ තෝරාගන්නේ බද්ද පැලයක් නම් බද්ද සන්ධිය භූමියෙන් අඟල් 6ක් පමණ ඉහළින් සිටනසේ ඍජුව සිටුවිය යුතුය. පැලේ සිටුවීමෙන් අනතුරුව මූලික පොහොර මිශ්‍රණය යෙදීමේදී ගසේ සිට සෙන්ටිමීටර් 10ක් පමණ දුරින් යාන්තමින් පසට මිශ්‍ර කර වසුණක් යොදා ජලය සපයන්න. ඔබේ භෝග වගාවට ජල සම්පාදනය කිරීමත් ඉතාම වැදගත්. මල් හට ගැනීම ආරම්භ වන තෙක් සිටූ පැලවලට අවශ්‍ය පරිදි හොඳින් ජලය සපයන්න. පළදරන ගස්වල මල් හට ගැනීමට මාස 1-2ක් වියලි කාලයක් අවශ්‍ය වන හේයින් අකණ්ඩව ජලය සැපීම නොකරන්න. මල් හට ගැනීමෙන් පසු පළ පිහිටන තෙක් ජලය සපයන්න.
ඉන්පසු ගසේ කොළ මැලවීමට ආසන අවස්ථාවේදී පමණක් ජලය සැපීම ප්‍රමාණවත්. වැඩෙන පැලයේ අඩි දෙකක් පමණ යන තෙක් හට ගන්නා සියලු රිකිලි ඉවත් කළ යුතුය. පැලේ අඩි දෙකක් පමණ ඉහළින් අඟල් 4ක් 5ක් පමණ පරතරය සහිතව ස්ථාන 3ක් 4කින් ප්‍රධාන අතු 3ක් 4ක් වැඩිවීමට සලස්වන්න. ගස අධික ලෙස ඉහළට වැඩේ නම් සුදුසු උසකදී මුදුන කපා ඉවත් කරන්න. ගස තුලට හොඳින් හිරු එළිය ලැබෙන්න සැලැස්විය යුතුය. අනවශ්‍ය ලෙස වැඩෙන අතු හා දිය රිකිලි කපා ඉවත් කරන්න. දුර්වල අතු, රෝගී අතු හා එකිනෙක හරහා වැඩුණු අතුත් කපා ඉවත් කරන්න ඕනේ. පොහොර යෙදීමේදී දෙපාර්තමේන්තු නිර්දේශය මත පොහොර යොදන්න. මූලික පොහොරේ දූ පසු ජල සම්පාදන පහසුකම් තිබේ නම් මල් පිපෙන තෙක් ගසකට වසරකට අවශ්‍ය රසායනික පොහොර ප්‍රමාණය සම කොටස් 3කට බෙදා වාර 3කදී යොදන්න. ජල සම්පාදන පහසුකම් නොමැතිනම් අවශ්‍ය පොහොර ප්‍රමාණයම සම කොටස් 2කට බෙදා වර්ෂාවත් සමග යොදන්න. පළදරන ගස් සඳහා වසරකට අවශ්‍ය පොහොර ප්‍රමාණයට කොටස් 2කට බෙදා මල් හටගත් පසුව හා අස්වනු නෙළූ වහාම අවස්ථා 2කදී යෙදීම වඩාත් සුදුසුයි. පොහොර යෙදූ පසු ජල සම්පාදනය වඩාත් සුදුසුයි. හැකි සෑම විටම රසායනික පොහොර සමග කාබනික පොහොරත් යොදන්න. පීදන තෙක් ගසකට වසරකට කිලෝග්‍රෑම් 10ත් 15ක් පමණද පීදනු ගසකට නම් කිලෝග්‍රෑම් 20ත් 25ක් පමණද පොහොර ප්‍රමාණවත් වෙනවා. වගා නඩත්තුවේදී ශේෂ්ත්‍ර වල් මර්ධනයත් වගාවට බලපෑම් සිදු කරන රෝග පලිබෝධ ගැනත් සැලකිලිමත් වීම ඉතාම වැදගත්. රට තුල තෙත් වියලි අතරමැදි නොතකමින් රටේ ස්වම්පෝෂිත ආර්ථිකයක් කරා ගෙන යන ගමනට පළතුරු භෝගයක් ලෙස හින්නාරං වගාවද වාණිජ වගාවක් ලෙස වැඩි බිම් ප්‍රමාණයක දලුලමින් වැඩෙනු ඇති. එමකින් විදේශීය කුඩා නාරං වලට අභියෝග කළ හැකි හින්නාරං වගා බිම් රට තුල ස්ථාපනය කිරීම සඳහා මේ වැඩසටහන හරහා අප දේශීය ගොවි ජනතාවට ගෞරවයෙන් ආරාධනා කරනු ලබනවා.